T20 තරග රටාව කියන්නේ ප්‍රතිකරුවන්ගේ තරග රටාවක්. පන්දියවන්නන් විනාශ වෙන තරග රටාවක් කියලා තමයි T20 ආපු මුල් කාලේ ගොඩක් අය කිව්වේ. කොහොම වුණත් එහෙම වුණේ නැහැ. පන්දියවන්නොත් ප්‍රතිකරුව පාලනය කරන්න එක එක උපක්‍රම හොයාගත්තා. මේ විදිහට ප්‍රතිකරුව පාලනය කරන්න උපක්‍රම හොඳින් හොයාගෙන හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමක් දැන් කලකට පෙර හිටියා. මාලිංග, මුරලි, අජන්ත, ජයසූරිය වගේ විවිධ විදිහේ පන්දියවන්නො එක්ක මේ කණ්ඩායමේ හිටපු තවත් පන්දියවන්නෙක් තමයි නුවන් කුලසේකර. කුලසේකර පන්දුවෙන් කරපු නිහඬ සේවය ගැන මතක් කරන වාර්තාවක් පසුගිය දවසක බිඳ වැටුණා. ඒ නිසා නැවතත් කුලසේකර ගැන කතා බහක් අපි ජාත්‍යන්තර මාධ්‍යවලත් දැක්කා. වාර්තාව තමයි T20 තරග රටාවේ වැඩිම නිලකුණු පන්දාරයයි මේ වාර්තාව. මේ වාර්තාව බිඳ දමන්න පසුගිය දවසක ඉන්දියා ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා සමත් වුණා. කුලේ T20 තරග 58කදී නිලකුණු පන්දාර 6ක් යවලා තියලා තිබුණු වාර්තාව පසු කරලා බුම්රා ඉස්සරහට ගියේ තමන්ගේ 50 වෙනි තරගයේදී. දැන් වාර්තාවේ ඉහළින්ම ඉන්න බුම්රා නිලකුණු පන්දාර 7ක් යවලා තියෙනවා. මේ වාර්තාවේ 3වෙනි තැන ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඉන්නවා. පාකිස්තාන වමත්වේග පන්දියවන් ක්‍රීඩක මොහමඩ් අමීර් T20 තරග 48කදී නිලකුණු පන්දාර 5ක් යවන්න සමත් වෙලා තියෙනවා. ඉන්දියා පිටතඟ පන්දියවන් ක්‍රීඩක හර්බජාන් සින් T20 තරග 28කට විතරක් සෙල්ලම් කරලා නිලකුණු පන්දාර 5ක් යවන්න සමත් වෙලා තියෙනවා. අයර්ලන්ත ක්‍රීඩක ට්‍රෙන්ට් ජොන්සන් තරග 30කදී නිලකුණු පන්දාර 5ක් යවලා මේ සුවිශේෂ පන්දියවේ මේ වාර්තාවේ තමන්ගේ නම ඇතුළත් කරගන්න සමත් වෙලා තියෙනවා. තවත් සුපිරි දක්ෂෙක් විදිහට හඳුන්වන්න පුළුවන් අජන්ත මෙන්දිස් T20 තරග 39කදී නිලකුණු පන්දාර 5ක් යවන්න සමත් වෙලා තියෙනවා. අෆ්ගන් ක්‍රීඩක මොහමඩ් නබි T20 තරග වලට තමන්ගේ පන්දියෙම හොඳටම ගලපගත්තු පන්දියවන්නෙක්. T20 තරග 75කදී නිලකුණු පන්දාර 5ක් නබි මේ දක්වා යවලා තියෙනවා. එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දියවන ක්‍රීඩක මොහමඩ් නබි තරග 31කදී නිලකුණු පන්දාර 5ක් යවලා තියෙනවා. මේ තමයි T20 තරග රටාවේ ප්‍රතිකරුවන් පාලනය කරලා වැඩිම නිලකුණු පන්දාර යවපු අය. මේ වාර්තාවත් අනෙක් ක්‍රිකට් වාර්තා වගේ තව කාලයක් යද්දී වෙනස් වෙයි. එහෙම වෙනස් වෙද්දී අපේ පන්දියවන්නෙක් අනාගතයේ කුලසේකරට නැති වුණු තැන දිනා ගන්න සමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.